And now, live at 10:30. අයිබෝවන් ස්වර්ණවාහිනී රාත්‍රී පුවත් විකාශය live at 10:30 සමගින් ඔයි ඔබ මේ එකතුවන්නේ. මම මුදිත විජේසුන්දර. මම දුෂානී නානායක්කාර. මුලින්ම අවධානය සිරස්තල වෙත. කොරෝනා වෛරසය ආසාදිත බවට සැකකිරෙන චීන ජාතිකයින් 7 දෙනෙකු ඇතුළු 16 දෙනෙකු අංගොඩ උණ රෝහලේ. කොරෝනා වෛරසය මැද පෙරදිගටත් ඉඩම් ගැටලු විසඳන හැටි අගමැති කියයි. තනි පට්ටුවේවල් හදලා පර්ජස් 10 15 තැලි කනකන දෙන එක වෙනුවට වෙනත් ක්‍රමයක් ගැන හිතන්න වෙයි. පක්ෂ නායකත්වයේ ගැන තීරණයකට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට රැස් වෙයි. සියලු සාකච්ඡා අවසන් කරන්න තමයි හෙට හවස 3ට කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවලා තියෙන්නේ. රට පුරා මුක ආවරණ හිඟය තවදුරටත් රංජන් යලි රක්ෂිත බන්ධනාගාරයට අනාගතයේ රටේ ඇතිවන ඉඩම් ගැටලුවට වහා විසඳුම් සොයන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශවල අද පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අවධාරණය කළා. මේ අතර ශ්‍රී ලංකා රාමඥ මහා නිකායේ ආදිකත්‍රුන් වහන්සේ වෙනුවෙන් අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් මහා විහාරස්ථානයේ පැවති ගුණානුස්මරණයටත් අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ එක් වුණා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ආදිකර්තෘ අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්ද්‍රසභාවර ඥානසාමි සරණංකර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වසර 134ක් ගතවීම නිමිත්තෙන් අද පැවති උත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ වත්මන් මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මීට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් එක්ව සිටියා. මෙම ගුණානුස්මරණයට සමගාමීව අද දින සියක් නමක් සසුන්ගත කිරීමද විශේෂත්වයක්. මෙහිදී සම්මාන අක්තපත්‍ර පිරිනැමීමක්ද සිදු වුණා. අපි අපේ කැපවීම මේ රටට, ජාතියට ආගම රැක ගැනීම අපි අනිවාර්යෙන්ම රජයක් වශයෙන් ඉටු කරනවායි කියන එකත් මතක් කර දෙමින් මේ කාලේ හරියට බොරු ප්‍රචාරය යනවා. පෞගිය දවසේ මේ මක්කමට නොමිලේ අරන් යනවායි කියලා ප්‍රචාරයක් කරලා තිබ්බා. මමකින් අහනවා ආණ්ඩුවේ මක්කමට යනවා ඇයි මේ ළමදිවෙක් කියන්නේ නැත්තේ කියලා. ඉතින් එහෙම නොමිලේ යවන සිතන්නේ නැහැ මේ. දැන් මම ආගමික ඇමති, බෞද්ධ ඇමති බමුණක් නෙවෙයි. දැන් මම මුස්ලිම් අයගේ නායකයා, හින්දු භක්තිකයෙන් යුනුත් නායකයා බවට පත් වෙලා තියෙනවා. ඒජෙන්සි කරුවෝ 28 දෙනෙක් විතර මේ හම්බ කරගෙන හිටපු එක රජය ඒජන්සි කාර්යයක් වෙලා අපි ඒ ගමන යවන්න පියවර ගත්ත එක විතරයි කරේ. ඉතින් ඒක අර්ථකථනය වුණේ මම මේ මුස්ලිම් අයව යවනව දඹදිව යවන්නේ නැති කියලා. ඉතින් මං හිතන්නේ ඒක සම්පූර්ණ වැරදි කතාවක්. ඒ වගේ විතරක් නෙමෙයි, දැන් මේ දවස්වල විශාල බියක් ඇති කරලා තියෙනවා, අසනීපයක් තියෙනවා. කොරෝනා අසනීපය ගැන ලොකු මතවාදයක් රටතුරා පැතිරිලා තියෙනවා. රජයක් වශයෙන් අපි අරගෙන තියෙන පියවර තා ප්‍රශංසනීයයි. මම ඊයේ කැඳවලා සියලුම එයට අදාළ පිරිස් කැඳවලා ඔවුන්ත් එක්ක සාකච්ඡා කරපු අවස්ථාවේදී ඔවුන්ගත් පියවර පිළිබඳව ඔවුන් ප්‍රකාශ කරා. අනිසි බියක් ඇති කළ ගත යුතු නෑ. අද සමහරු ගමනක් යන්නේ නෑ, බස් එකේ යනවා නම් පිට රැටියේ ගෙදෙනින් බැහැලා මේ අතර නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ යන අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල ප්‍රගති සමාලෝචන රැස්වීමක්ද අද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ දින තත්ත්වය පිළිබඳව නම් සෑහීමකට පත් වෙන්න බෑ. මේ හැමදාම ණය වෙලා පඩි ගවන්න විතරක් මේ වැඩේ කරන්න ගියොත් අපි තවත් තවත් දුරටත් අමාරු වෙටෙනවා. මීට වඩා යම් කිසි සැලැස්මක් ඇතුව මුදල් වියදම් කිරීම හා වැඩ කිරීම පිළිබඳව කටයුතු කරන්න ඕනේ කියන එකයි මගේ හැඟීම. අනිත් එක තමයි මේ අපි ඉඩම් වල ප්‍රශ්නයක් තියෙනවනේ රටේ අනාගතයේදී. අපි මේ තනි පට්ටුවේ ගෙවල් හදලා පර්චස් 10 15 තැලි කඩකඩ දෙන එක වෙනුවට වෙනත් ක්‍රමයක් ගැන හිතන්න ඕනේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ලබන මස 12වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කළ අතර අධිකරණයෙන් පිටව යන අතරතුර මන්ත්‍රීවරයා අද නැවත කියා සිටියේ තමන් සන්තකයේ තිබූ හඬපට පාර්ලිමේන්තුවේදී සභාගත කළ බවයි.
කොළඹ අපරාධ කොට්ටාශය මගින් අත්අඩංගුවටගෙන අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද යළි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී අතිරේක මහේස්ත්‍රාත් HDU පැල්පොල්ගේ මහතා නියෝග කළේ මන්ත්‍රීවරයා ලබන 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. පසුගිය 14 වනදා කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තේ මාදිවිල පිහිටි නිවසේදී. දෙම්ම ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටුනේ රංජන් හින්දා නෙමෙයි. 1970 ඉඳන් ලංකාවේ අධිකරණ ස්වාධීනත්වය බිඳ වැටෙනවා. 70 මුල්ම සමග පෙරම ආණ්ඩුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පුද්ගලයෝ පත් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරනවා පක්ෂවල හිටියා. ඊට පස්සේ 78 ව්‍යවස්ථාවත් සමග අධිකරණයේ ස්වාධීනත්වය තවත් බිඳවනවා. ඒ දවස්වල හූ කියලා ගල් ගහලා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළා. අධිකරණයේ ස්වාධීනත්වය හිරියර කළා. පැසේ පැමිණි හැම ආණ්ඩුවක්ම අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කළා. දේශපාලනය ඇතුල් කළා. ඒක නිසා අධිකරණයේ ස්වාධීනත්වයට මේ සිද්ධියෙන් විතරක් බාධා වුණාය කියලා කියන්න බෑ. ඒක නිසා මේකට වග කියොත් ඒ ලංකාව පාලනය කරපු අයයි අනීතිඥ වෙන්නේ අපිත් වග කියන්න ඕනේ. ඒව දිහා බලාගෙන නිකා හිටපු එක. බන්ධනාගාරගතව සිටි රංජන් රාමනායක මන්ත්‍රීවරයා පසුගිය දා පාර්ලිමේන්තුව වෙත පැමිණි අතර එහිදී ඔහු හඬබඩ කිහිපයක් සභාගත කරන බව ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් විවිධ වාර්තා පළ වූ අතර කථානායකවරයාද නිවේදනය කළේ එවැනි හඬපට තමන්ටද නොලැබෙනු බවයි. කෙසේ වෙතත් නුගේගොඩ අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා යළි කියා සිටියේ තමන් හඬපට කිහිපයක් පාර්ලිමේන්තුවේදී සභාගත කළ බවයි. මල්ලි අතුරිල්ල මෙහෙ වුණා මල්සේ හඬපට දීලා තියෙනවා ඒගොල්ලෝ කියනද මන් දුන්නා හඬපට හදා දීලා තියෙනවා සභාගත වෙලා නැහැ නේ බලන්නකො ගිහිල්ලා පාර්ලිමේන්තු එකේ නලිනි මිස් කැන්සල්ට් එකේ චීනයේ වුහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පෞල්වල සමාජිකයන් ගෙන්වා ගැනීමට රාජ්‍යතාන්ත්‍රිකව සියලු කටයුතු මේවන විට ගෙන ඇති බව චීනයේ වැඩබලන තානාපති KK යෝගානන්ද මහතා පවසනවා. අප කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ මේ වන විට චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 380ක් මෙරටට පැමිණ ඇති බවයි. මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන 16 දෙනෙකු මේ වන විට අංගොඩ බෝවන රෝග වෛද්‍ය ආයතනයේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද පස්වරුවේ නිවේදනය කළා. චීනයේ වුහන් ප්‍රදේශයේ කේන්ද්‍ර කර ලෝපුරා ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කරන පිරිසක් මේ වන විට අංගොඩ බෝවන රෝග වෛද්‍ය ආයතනයේ ප්‍රතිකාර ලබනවා. අපිට ලංකාවේ හමුුණේ එක රෝගියයි. ඒත් මේ චීන ජාතික කාන්තාවක් සංචාරයක් සඳහා ලංකාවට පැමිණේ. එයා පැමිණේ හුබේ ප්‍රාන්තයේ ඉඳන්. එතකොට චීනයේ හුබේ ප්‍රාන්තයෙන් එහෙදි රෝගිය වැන්දිලා ආවේ. දැන් අපිට කිසිම සාධකයක් නැහැ ලංකාවේ මේ වෛරසය පැතිරෙනවායි කියලා. දැන් අවධානම තියෙන්නේ යම් කිසි විදියකින් මේ වගේ රෝගියෙක් අපි හඳුනාගන්නේ නැතුව ලංකාවට පැමිණ ඒ රෝගියා ලංකාවේ තැන් තැන්වලට ගමන් කළොත් එතනින් ඇතිවෙන ප්‍රතිරීමක් තමයි. නමුත් අපි ඒක වළක්වීම සඳහා අවශ්‍ය උපරිම පියවර අරගෙන තියෙනවා. රෝග ලක්ෂණ තමයි අධික වුණ කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ඇඟපතේ වේදනාව සහ හුස්ම ගැනීම අපහසුව. ඊයේ වෙනකොට රෝගීන් 23 දෙනෙක් ඇතුළු කරලා හිටියා. ඊට පස්සේ එතනින් 8 දෙනෙක් විතරයි ඊයේ හවස් වෙනකොට රෝගීන් රෝහල හිටියේ. දැනට තව රෝගීන් සම්පූර්ණයෙන්ම වාට්ටු වල ඇතුළු කරලා දැනට පරීක්ෂණයට පවත්වමින් 16 දෙනෙක් ඉන්නවා කියන පුළුවන් වෙන්නේ. මේ එක්කෙනෙක් ගැන අනිත් ඔක්කොම සැක කටයුතු රෝගීන් විතරයි. ඇතුළු වෙලා දැන් ඉන්න රෝගීන් ගෙනුත් බොහොම පිරිසක් ඒ රෝගී තත්ත්වය නෙවෙයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම සිසුන් ආවොත් ඔවුන් අපි බලාපොරොත්තු වෙනවා මුලින්ම පටන් ගත්තු වුහාන් ප්‍රදේශයේ දැනට ඉන්න සිසුවියන් 30 දෙනෙක් පැමිණේ කියලා. ඒගොල්ලෝ ආවම ඒගොල්ලන්ව සති 2ක් යනකල් දින 14ක් යනකල් යම්කිසි ස්ථානයක රඳවලා ඔවුන්ට රෝගය වැළඳෙයිද රෝගයේ ලක්ෂණ මතුවේද කියන දේ පරීක්ෂා කරනවා. ඊට පස්සේ අනිත් අයට අපි දෙන අවවාදය තමයි ගෙදර ගිහිල්ලා ගෙදරට වෙලා විවේකව ඉන්න ගමන් බිමන් යාම අවම කරන්න. තවදුරටත් නව කොරෝනා වෛරසයේ ආසාදිතයන් බවට සැක පුද්ගලින් වාර්තා වුවහොත් ඒ සඳහා අංගොඩ බෝවන රෝග වෛද්‍ය ආයතනයට අමතරව දිවයිනී රෝහල් 11ක් සූදානම් කර තිබෙනවා. මේ අතර චීනයේ වැඩබලන තානාපති KK යෝගානන්ද මහතා පැවසුවේ චීනයේ ගුණම ලබන ශ්‍රී ලංකික සිසුන් 380ක් මේ වන විට මෙරටට පැමිණ ඇති බවයි. මේ සම්බන්ධයෙන් අනිත් රටවල් ඒගොල්ලෝ ප්‍රවසියව අරගෙන ගිය සම්බන්ධයෙන් මමත් මාතිවල දැකලා තමයි දැනගත්තේ. මේක සම්බන්ධයෙන් මම සම්බන්ධ වෙලා ඉන්න රජ නිලධාරිත් මේ චීන වලින් ඉන්න රජ ආයතන නිලධාරිලත් එක්ක කතා කරලා තියෙනවා. අපේ ඒ පළාතවල ඉන්න ළමයි
33 දෙනාම බලාගන්න වහකීම රෙස්පොන්සිබිලිටි අපිට තියෙනවා. ඒ නිසා ඒ වගේම ඒ ළමයිව එතනින් අයින් කරලා ලංකාවට ගෙනියන්න අපේ රෙස්පොන්සිබිලිටි. මට දැනෙන විදිහට මට කියන්න පුළුවන් මේක සම්බන්ධයෙන් ඕම ඉක්මනින් අපි සීනිය රජයෙන් සමිවිදයක් බලාපොරොත්තු වෙනවා. ඊ රාත්‍රියේද චයිනා සදන් ගුවන් සේවයේ මෙන්ම එයා චයිනා ගුවන් සේවයේ යානා දෙකකින් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් චීනයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලංකක සිසුන් පිරිසක් දිවයිනට පැමිණි බව ගුවන්තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශ කළා. ගුවන්තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකයෙකු පැවසුවේ එම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ඔවුන් යහපත් මට්ටමක පැවතීම නිසා නිවෙස්වලට යාමට කටයුතු සැලසූ බවයි. ගුවන්තොටුපළේද පුද්ගලයින්ගේ උෂ්ණත්වය හඳුනා ගැනීමේ ස්කෑන යන්ත්‍ර මේ වන විට ස්ථාපනය කර ඇති අතර මෙරටට පැමිණෙන සියලුම මගීන් සෞඛ්‍ය දත්ත පෝරමය අනිවාර්යෙන් පිරවිය යුතුයි. සෞඛ්‍ය තොරතුරු මධ්‍යස්ථානයක්ද පැය 24 පුරා ගුවන්තොටුපළේ ස්ථාපිත කර තිබෙනවා. චීනයේ වුහාන් ප්‍රදේශයේ ඉගෙනුම ලබන ශ්‍රී ලංකික සිසුන් පිළිබඳ පැහැදිලි කිරීමට රජය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සමහර ශිෂ්‍යයන් යැවීම සඳහා මැදිහත් වූ කෙනෙක් වශයෙන් මම දුරකථනයෙන් සාකච්ඡා කළා තියෙනවා. ඔවුන් සඳහන් කළේ වුහාන් ප්‍රාන්තයේ සම්පූර්ණයෙන් සීල් කරලා තියෙන බව, ඒට ඇතුල් වෙන්නවත් පිට වෙන්නවත් ඉඩ ප්‍රස්තාවක් නැති බව, ඔවුන් ඔවුන්ගේ නේවාසිකාගාර තුල සම්පූර්ණයෙන් එළියට හෝ පිටතට ගමන් කරන්න බැරි වෙන ලෙස ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ සිටින බව සඳහන් කළා. එක් දිනක් කිව්වා සමහර ආහාර ද්‍රව්‍ය වල සමහර දේවල් වල හිඟියක් තිබෙනවා කියලා. අපේ තානාපති කාර්යාලය හා ශ්‍රී ලාංකිකයෝ මැදිහත් වෙලා එතන ඒ අයට අවශ්‍ය පැමිණෙන්න පුළුවන් පැමිණීමට අවශ්‍යයි කියලා තියෙන ශිෂ්‍යයන් ලංකාවට ගෙනීම සඳහා අවශ්‍ය විධිවිධාන යොදලා තිබෙනවා. චීන රජයත් සාන ගාස්තු යටතේ මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට ඉඩ ප්‍රස්තා ලබා දීලා තිබෙනවා. මේ අතර මහනුවර මහරෝහලේ ලයරෝග විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී චෝදනා කළේ චීනයේ සිට පැමිණෙන සිසුන් නිවෙස්වලට යැවීම නිවැරදි නොවන බවයි. දැනගත අපි ඉතාමත්ම කඩිනම් පියවර ගත යුතු තත්ත්වයක්. හේතුව මම ගිය අවුරුදු සිදු වුණා වගේ ඉන්ෆ්ලුවන්සා සහ අනිකුත් වෛරස ආසාදන ලෝකයෙන් පැතිරලා මරණ සංඛ්‍යාව වෙන්න කලින් මේ වළක්වා ගත යුතුයි. හේතුව තාම මේට නිසි ඖෂධයක් තාම හරියාකාරව නැති නිසා අපිට ප්‍රතිකාර කිරීමට ඉතාම අපහසු තත්ත්වයක් වෙනවා. අපි වැරද්දක් කරා. මේකට එයාලා ඉන්න ගෙවල් වලට මුදාහැරීම ඒක සම්පූර්ණ වැරදි. හේතුව මං කලින් ගා රෝග ලක්ෂණ මතුවීමට කලින් මේ රෝගේ පැතිරෙනවා. දැන් උදානගත්ව ශිෂ්‍ය ලංකාවට එද්දි මේ ශිෂ්‍ය මුළු ලංකාව පුරා ජීවත් වෙන කණ්ඩායම් අඩුම වශයෙන් සති එකහමාරක් දෙක එක තැනක තියලා රෝග ලක්ෂණ මතුවෙනවාද කියලා අපි බැලිය යුතුයි. මතුවෙනවා නම් අවශ්‍ය පරීක්ෂණ කරලා තහවුරු කරගත යුතුයි. මුදාහැරීම ඉතාම වැරදි ක්‍රියාමාර්ගයක් අපි ගත්තේ. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අද නිවේදනය කළා. ඒ අනුව රෝගය වැළැක්වීම සඳහා උණ සෙම්ප්‍රතිශ්‍යාව රෝගවලින් පෙළෙන රෝගීන් සමග සමීප සම්බන්ධතාවයන්ගෙන් වැළකීම, නිතර සබන් දමා අත්සේදීම, සජීවී හෝ මලසතුන් ඇල්ලීමෙන් වැළකීම, නිතර නාසය ඇස සහ මුඛය ඇල්ලීමෙන් වැළකීම, කිඹුහුම් යනවිට සහ කහිනවිට පාවිච්චි කර ඉවත් කරන ටිෂු භාවිතා කිරීම හෝ වැලමිට භාවිතා කිරීම මෙන්ම ජනතාව බහුලව ගැවසෙන ස්ථානවලට යෑමෙන් හැකිතාක් වැලකීම වැනි ක්‍රියාමාර්ග ගත හැකි. මේ අතර කොළඹ ඇතුළු දිවයින පුරා මහා පරිමාණ ව්‍යාපෘති සහ වැඩබිම්වල සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් රජය ආරම්භ කර තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවේ එම චීන ජාතිකයින් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින බවයි. එම උපදෙස්වලට අනුව අද වීරකැටිය බැදිගම ප්‍රදේශයේ අධිවේගී මාර්ග සේවකයන් පිරිසක් පරීක්ෂා කළ ආකාරයයි මේ. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැතිර යන කටකතා සහ අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටි කටයුතු කරන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දෙමෝපියන් තුලත් දරුවන් තුලත් විශාල භීතිකාවක් මේ වන විට නිර්මාණය වෙලා තිබේ. දරුණු වසංගත තත්ත්වයක් පවතිනවා නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ක්ෂණිකව මාධ්‍ය හරහා අපි නිකුත් කරනවා. ඒ නිසා නිල වශයෙන් කටකතා සහ සමහර සමාජ මාධ්‍ය ඔස්සේ යන වැරදි ප්‍රචාරණයන් නිසා බිය වීමට අවශ්‍ය නැති බව තමයි අවධාරණය කළ යුත්තේ. උදාහරණයක් වශයෙන් ඊයේ දිනේදී වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ලෝක වෙළඳ මධ්‍යස්ථානය ළඟ අසනීපයකින් ඇද වැටුණා තරුණේ. ඉතින් මුළු රට පුරාම විශාල මතයක් ගියා මෙන්න කොරෝනා වෛරසය ඇදිලා වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ළඟ ඇදගෙන වැටෙනවා කියලා. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ කොරෝනා වෛරසයෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට ගතයුතු පියවරයන් පිළිබඳ සියලුම ජාතික පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එම උපදෙස් මාලාවට අනුව දෑත් නිතර පිරිසිදු තබා ගන්නා ලෙසත් නිරන්තරයෙන් සබන් හෝ විෂබීජ නාශකයක් භාවිතයෙන් දෑත් පිරිසිදු කරන ලෙසත් කිවිසුම් යාමේදී මුඛය සහ නාසය ලේන්සුකින් හෝ ටිෂු කඩදාසිකින් ආවරණය කර ගන්නා ලෙසත් කිවිසුම් යාමේදී භාවිත කරන ටිෂු කඩදාසි ආදී සෞඛ්‍යාරක්ෂිතව බැහැර කිරීමට වගබලා ගන්නා ලෙසත් පාසල් සිසුන්ට දැනුම් දී තිබෙනවා. එමෙන්ම අනවශ්‍ය ලෙස නිරන්තරයෙන් මුඛය ඇස් හෝ නාසය ඇල්ලීමෙන් වල්කින ලෙසත් දන්වා ඇති අතර පවතින තත්ත්වය අනුව නිරෝගී පාසල් දරුවන් පාසලට පැමිණීමේදී දෛනිකව මුහුණු ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ බොහෝ පාසල් සිසුන් ආසාදිත තත්ත්වයක් නොමැතිව වුවත් මුඛ ආවරණ පැළඳ පාසල් පැමිණෙන ආකාරය දක්නට ලැබුණා. කිසි වෙලාවක අධ්‍යාපන අමාත්‍යාංශයේවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේවත් මුඛ ආවරණ මිලටගෙන පළඳින ලෙසට රජයටවත් ජනතාවටවත් උපදෙසක් දීලා නැහැ. එනිසා බොරදියේ මාළු බාන්ට උසාදරන ඇතැම් ව්‍යාපාරික ප්‍රජාවන් මේ දුක්ඛිත තත්ත්වයේ යටතේ වුණත් තමන්ගේ මඩිස්සලේ තර කර ගැනීමේ අදහසින් විශාල මිල ගණන් වලට මුඛ ආවරණ අලෙවි කරන බවත් ඒ අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකලා දරුවන්ට මුඛ ආවරණ පැළඳගෙන එන ලෙසට උපදෙස් දෙන බවත් වාර්තා වෙලා තිබෙනවා. මොකද එවැනි තත්ත්වයක් අවශ්‍ය වුණොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එසේ ආරක්ෂාව සලසගන්නට කියලා නියම කරනවා. අපි පාසල් වැසීම, ක්‍රීඩා උත්සව නැවැත්වීම යනාදිය පිළිබඳ තීන්දුවක් අරගෙන නැහැ. ඒට හේතුව තමයි අපි ඩෙංගු අසංගතයේ පැවති කාල පරිච්ඡේදය තුලදී පාසලේදී ඩෙංගු හැදිලා පාසලේ දරුවා මැරුණත් පාසල එක දවසක්වත් වැහුවේ නැහැ. නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමේ පියවරක් ලෙස ජනතාව වැඩි වශයෙන් මුඛ ආවරණ පැළඳීමට කටයුතු කර තිබෙනවා. මේ සමග ඇතිවන ඉල්ලුම හේතුවෙන් මුඛ ආවරණ හිඟයක් ඇද්දැයි අප සොයා බැලුවා. නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් වාර්තා වීමත් සමග ජනතාව ඉන් ආරක්ෂා වීමට මුඛ ආවරණ පැළඳීමට උනන්දු වී ඇති ආකාරය දක්නට ලැබෙනවා. ඒ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල මුඛ ආවරණ හිඟයක් ඇති බවත් ඇතැම් ස්ථානවල වැඩි මිලට මුඛ ආවරණ අලෙවි වන බවත් වාර්තා වුණා. මේ පිළිබඳ සත්‍ය අසත්‍යතාව අප අද විමසා බැලුවා. මාස් නැහැ, මාස් නැහැ. පාන්සල් බඩු නැහැ නේ, බලන් ගියා පාන්සල් තිබුණේ නැහැ. මාස් ගන්න තමයි බඩු තිබෙන්නේ. මොනව කරන්නේ? මාස් නැහැ නේ කොම්. කම්පැනි වලින් තමයි ගන්න, ඒගොල්ලන් අය නැහැ නේ දැන්. එකක්වත් නැහැ. මට ස්පීරිදේ ඒගොල්ලෝ ඒක තියාගන්නාම නැහැ කියන බැරි ගන්න පුළුවන් බලාපොරොත්තු. මේ අතර මහදෙන අයිතීන් සුරකීමේ ජාතික සංවිධානයේද අද බොරැල්ල ප්‍රදේශයේ ඖෂධ අලවිසල් කිහිපයක සංචාරය කළා. මේ අතර ආදිවාසී නායක ඌරුවර්ගයේ වන්නිල ඇත්තන්ද මතු ඇති තත්ත්වය පිළිබඳ අදහස් පළ කළා. දැන් ආරංචි පොජ්ජ තිබෙන දැන් මේ ඇත්තන්නේ නෑ නිල ඇත්තොත් පාවිච්චි තන මන්දු කරන මේ මුඛවාඩ මේ කොළපොජ්ජ 80මයි 100මයි 150යි එහෙම තිබව. දැන් මේ කාල මැච්ච මන්දු වෙනකොට මේ තැනත් දැන් ගණන් පොජ්ජ මං ගච්චලා මොනේ එකද මිනික් ගජ්ජු හැටිමට මේ ඇත්තෝ ළඟතනේ තිබන්නේපයි අනුකම්පාව කියන එකම. මේ අතර පවතින දැඩි අවදානම හේතු කොටගෙන සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ ජනතාවට නොමිලේ ලබා දිය යුතු බව විපක්ෂ නායකවරයා පවසනවා. මේ අතර ඉවත දැමිය හැකි මුඛ ආවරණ සහ ඉවත දැමිය හැකි ශල්‍ය මුඛ ආවරණ උපරිම සිල්ලර මිල රුපියල් 15ක් ලෙසත් ශ්වසන පෙරහන මුහුණු ආවරණයක උපරිම සිල්ලර මිල රුපියල් 150ක් ලෙසත් මිල නියම කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එම මිල ගණන් ඉක්මවා මුහුණු ආවරණ අලෙවි කිරීම සහ තොග සංගවා ගන්නා වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදයට විසඳුම් සෙවීම සඳහා හෙට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යව සම්මහතා පවසනවා. මේ අතර අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති තවත් මාධ්‍ය හමුවකදී අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා නායකත්ව අර්බුදය පිළිබඳව අදහස් පළ කළා. සන්ධානයක් බිහි වෙනවා. සන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. සන්ධානයේ එක්සත් ජාතික පක්ෂයක් තියෙනවා. එක්සත් ජාතික පෙරමුණ්ඩ සම්බන්ධ සියලුම පක්ෂයක් තියෙනවා. තවත් පක්ෂ සහ සංවිධාන මේකට එකතු වෙනවා. මේකට නව සලකුණක් තියෙනවා. නව ලේකම්වරයෙක් ඉන්නවා. නව නාමෝජන මණ්ඩලයක් ඇඳවලා ඉදිරි මැතිවරණ නාමෝජන දෙනවා. දැනට තියෙන පිරිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාමෝජන ලබා දෙන්න දැනටත් අපි තීන්දුව කරලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී ජයග්‍රහී සන්ධානයකින් අපි ඉදිරිපත් වෙනවා. දැන් අපි මේ පිළිබඳව සියලු සාකච්ඡා අවසන් කරන්න තමයි හෙට හවස 3ට කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවලා තියෙන්නේ. එතකොට පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය තීන්දුව මත ඒ හෙට තීන්දුව ගනී. කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඊයේ පැවැත්වුණා. ඊට EBC මාධ්‍ය ජාලයේ කළමනාකරණ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජේශ්‍රී රංගා මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වුණා.
කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල ස්ටැන්ලි ජෑන්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ පැවැත්තුණා. කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලය නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක්ද ක්‍රීඩා උළෙලට එක්ුණා. ඔලිම්පික් පහන දැල්වීමෙන් ආරම්භ වුණු ක්‍රීඩා උළෙලේ තරඟ ඉසව් රැසක්ම සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්තුණා. ක්‍රීඩා උළෙලේ ජයග්‍රහකයන් හට සහතිකවත් ප්‍රධානය කෙරුණේ ක්‍රීඩා උළෙල සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ ABC මාධ්‍ය ජාලයේ කළමනාකරණ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී JC රංගා මහතා විසින්. ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති හෙල්ප් සර්කල් සංගමය විසින් මහරගම අපේක්ෂාරෝහලට මූල්‍ය පරිත්‍යාගයක් අද සිදු කෙරුණා. පිළිකා රෝගයෙන් පීඩා විඳින රෝගීන් සඳහා ප්‍රතිකාර කරන මහරගම අපේක්ෂාරෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය වැඩිදියුණු කිරීම සඳහායි මෙම මූල්‍ය පරිත්‍යාගය සිදු කෙරුණේ. ඒ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති හෙල්ප් සර්කල් සංවිධානය මගින් ඇටමිදුලි බද්ධ කිරීමේ ඒකකයේ වැඩි දියුණු කරන්න 120,000 පමණ මුදලක් අවශ්‍ය වෙලා තියෙනවා. දැනට මට එකතු වෙලා තියෙන 175,000 මුදල ලබා දෙන්නට මම තීරණ කරා. ඊට සමගාමීව සංවිධානය කෙරුණු සංගීත වැඩසටහනකදී අපේක්ෂාරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ද ගීත ගායනයට එක් වුණා. පුවතත් සමගින් අදට අප ලයිවැටෙන් තටි තුළින් සමුගන්නවා. යළි තමයමු හෙටු දැසන අද දවස වැඩසටහන තුළින් ඔබට සුභරාත්‍රයක්.